මම හිරගෙදරත් ප්‍රජෙක්ට්ස් කරා. ඔව්. වගේ. හිරගෙදර කාන්තාවව ඉන්නව වැරදි කරපු. ඒ කාන්තාවන්ට කිසි සහනයක් ඒ කාලේ තිබුණේ නැහැ වැඩිය. ඉතින් මේගොල්ලන්ට අලුවානේ ඒකෙන් එළියට යනකොට මොකක් හරි රැකියාවක් කරන්න අවස්ථාවක් ලැබලා දෙන්න. මම කරේ බැංකු පොතක් අරන් දුන්නා. දෙන්න බෑ කිව්වා බැංකු වලින් හොරු. මේ වගේ ඉරේ ඉන්නේ ගොල්ලන්ට කොහොමද බැංකු පොත්තද? ඒක බොහොම අමාරුවෙන් බැංකු පොතක් අද ඒගොල්ලෝ එළියට යනකොට යම්කිසි මුදලක් උපයගෙන එහෙ හදලා යම් යම් දේවල් වලින් මුදල් උපේ ඒක දාලා ඒගොල්ලෝ ගෙනියන. මට එක දවසක් මොරට විදි හම්බුණා කාන්තාව මට ගෙනම් මැඩම් මැඩම් කෙනෙකුටයි මම දන්නේ මේ කෙලවලු විකුණා. එහෙර හිටපු කෙනෙක්. අනේ මට හරි සතුටක් ගියා. ඒ වගේ දේවල් වලින්. ඒ කියන්නේ මේ බලන් ඉන්න ඕන කෙනෙකුට ඕන අම්මා කෙනෙකුට දැන් ඒකත් සුළු ඕන දෙයක් පිනක් නේ අපි. ඔව්. ඒ බැංකු පොත අරන් දීපු එක පිට. එතකොට ওই පිටරට ගිය මව්වරුන්ගේ දරුවන් රැක බලා ගැනීම. ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් හැදුවා. ඉස්සෙල්ලාම ඒ ලංකාවේ ඒක තමයි ඇතු කරේ ගාල්ලදී. ඉතින් මට හරි සතුටුයි මේ වෙන දේවල් කොහොම හරි අනුන්ගේ උත්සාහයෙන් හරි මේ වෙන දේවල් කිරීමට ලැබීම ගැන. ඉතින් අද මට ආපස්සට බැලුවොත් සතුටු වෙන්න පුළුවන් දේවල් තියෙනවා. මං හරි සතුටටපත් වෙනවා. අපි හැමෝම අතින් වැරදි වෙනවා. වැරදි නැති කෙනෙක් නැහැ. ඒ වැරදි හදාගෙන අපි හැම කෙනෙක්ම ඉස්සරහට යන්න ඕන.